ගුරු විදුහල්පති වැටු විෂමතාවට එරෙහි ජාතික එකමුතුව පවසන්නේ ඊයේ දිනේදී තම ගැටළුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනේද ලෙඩනිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක කළ බවයි. විසඳුම් නොලැබෙන්නේ නම් හෙට සිට තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ. රටේ විභාග වාර විභාග පැවැත්වෙන පාසල් හැර අනෙක් සියලුම පාසල් ඍජුවම මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තිබෙනවා. අද දවසේ අපි මේ අසනීප නිමාඩු වාර්තා ක්‍රියාදාමය නතර කරනවා. නමුත් හෙට දවසේදී අලුත් මොහුනුවරකින් අපි වැටු විෂමතා ඉවත් කර ගැනීමේ සටන අරගලය දියත් කරනවා. කෙසේ වෙතත් පාසල් වලට ගුරුවරුන්ගේ මෙන්ම සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසනවා. ඇතැම් පාසල් ගුරුවරුන්ද කියා සිටියේ වර්ජනයක් ක්‍රියාත්මක බව තමන් නොදන්නා බවයි. මෙම වර්ජනයේ වතුකරේ පාසල්වල ක්‍රියාත්මක නොවූ බව ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ සභාපති ශංකර් මණිවන්නන් මහතා පැවසුවා. වතුකරේ සියලුම පාසල් සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. අද ඒගොල්ලන්ගේ වැඩ වර්ජනය අසාර්ථකයි. මේ වගේ කණ්ඩායමට අපි ඉල්ලීමක් කරනවා, මේ වගේ කඩාකප්පල් වැඩ කරන්න එපා. ලංකා ගුරු සංකමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තම වෘත්තීය සමිති දැඩිව හෙළා දකින බවයි. දැන් මේ ක්‍රියාවලිය තුළ සම්පූර්ණ සිදුවෙමින් තියෙන්නේ ගුරුවරු අතර තියෙන එක්සත්කම, සංගම් අතර තියෙන එක්සත්කම, මේ සියල්ල විනාශ කිරීම. ඒ වගේම මේ අරගලය සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ තියෙන ජවය විනාශ කිරීම. අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. වෘත්තීය ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවයි ජනාධිපති වෘත්තීය සමිති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ රාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ. සමිති හතක් තමයි වැඩ වර්ජනය කැඳවීම කරලා තිබුණේ. ප්‍රධාන සමිති ඇතුළු තවත් සමිති හතක් මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙලා නැහැ. කොමුණත් කොළඹ දිස්ත්‍රික්කය ගත්තම ප්‍රධාන පාසල්වල පැමිණීම අති බහුතරයක් විදියට සටහන් වෙලා තියෙනවා. දැන් ගුරුවරුන්ගේ වැටු පිෂමතාවය ඉවත් කරන්න කියලා ගුරුවරු වෘත්ති සමිති ක්‍රියාමාර්ග ගණනාවට ගියා 2022 ඉඳන්. ඇත්තට මේකෙදී සැලකිය යුතු සාධාරණ වැටු පැඩවීමක් ගුරුවරුන්ට දුන්නා. නමුත් ඒ වැටු පිෂමතාව ඉවත් කරයන් පස්සේ ඉතුරු කොටස ඉවත් කරන්න කියන ඉල්ලීම තමයි මේ මොහොතේ ඔය සංගම් විසින් ඉදිරිපත් කරන්නේ. ඇත්තට විභාගයක් තියෙන වෙලාවක වැඩවර්ධනයක් කරන්න තීන්දුවක් ගන්න පුළුවන්ද? දරුවන්ගේ අධ්‍යාපනය හරහා කඩාකප්පල් වෙනවා. ඉතින් මං හිතන්නේ අධ්‍යාපන ඇමතිවරයාත් වුන් කන් දෙන්න කෙනෙක්. ඔහුත් එක්ක සාකච්ඡා කරලා යමක් විසඳ ගන්න බැරි තත්ත්වයක් නැහැ. මේ අතර අමාත්‍ය සුසල් ප්‍රේමචාන්ද් මහතා කියා සිටියේ දේශපාලන අරමුණු මත වර්ජන ක්‍රියාත්මක කර කොවිඩ් වලින්ද අපහසුතාවට පත් වූ දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොකරන ලෙසයි. උතුරු පළාතේ 95% ගුරුවරුන්ගේ පැමිණීම තියෙනවා. නැගෙනහිර පළාතේ 92% පැමිණීම තියෙනවා. වයඹ පළාතේ 91% පැමිණීම තියෙනවා. පැමිණීම අඩුවීම වාර්තා වෙලා තිබුණේ දකුණු පළාතේ 50%ක පමණ ප්‍රමාණයක්. සාමාන්‍යයක් හැට ගත්තොත් 75% ගුරුවරුන්ගේ පැමිණීම මුළු දිවයිනේම ඊයේ වාර්තා කරලා තිබුණා. ඒ ගුරුව විදුහල්පති වැටුප විෂමතාවය සම්බන්ධයෙන් අමාත්‍යංශය නිද්‍රාශීලී නැහැ. දැන් මේ ප්‍රශ්නේ උච්චම අවස්ථාවට ආවේ 2022 ජනවාරි මාසයේ. එවකට හිටපු රජය ඒ සඳහා ඇමති අනුකමිටුවක් පත් කළා. ඒ ඇමති අනුකමිටුවේ නිර්දේශානුව යම් ප්‍රතිශතයකින් විෂමතාවය ඉවත් කිරීමට කටයුතු කළා 3/1 ප්‍රමාණයකින්. ඒතර ඉතුරු ප්‍රමාණය ලබා දිය යුතු බවත් ඒ විෂමතාවය ඉවත් කිරීම සඳහා ඒවා ගණනය කර යුතු බවත් අපි කවුරුත් පිළිගන්නවා. ඒ පිළිබඳව තර්කයක් නැහැ. මේ වර්ෂය තුල ගුරුවැටු විෂමතාවයට මුදල් වෙන් කළා නැහැ. දැන් පළවෙනි වතාවට 2022 ගුරුවැටු විෂමතාවයේ කොටසක් ලබා දෙන්න වැයවෙච්ච මුදල රුපියල් බිලියන 32-35 අතර වෙනවා. දැන් අද වෙනකොට එක ගණනය කළොත් මේක රුපියල් බිලියන 40කට වැඩි ප්‍රමාණයක් එනවා. ඒක නිසා මේ අවුරුද්දේ ගුරුවැටු විෂමතාවය සඳහා අලුතෙන් රුපියල් බිලියන 40ක් වෙන් කරන්න අලුතෙන් හැකියාවකුත් නැහැ. අයවැයෙන් වෙන් කළත් නැහැ. මේ පියව සීලුම උත්සව සමිතිය අපි දැනුවත් කළා තිනවා. නොතකා හැරලා නැහැනේ වැටු විෂමතාවයක් ලබා දෙන්න බැහැ කියලා නැහැනේ කවුරු. නමුත් රටේ තියෙන ආර්ථික තත්ත්වයත් මේ ඇතිවෙන්නව තත්ත්වයන් එක්ක ගලපාගෙන යාම තමයි ඕනම රාජ්‍යයකට කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරන්නේ මේ දරුවන්ගේ නාමයෙන් මේ තියෙන කරුණු බුද්ධිමත්ව විමසලා බලලා මේ ක්‍රියාමාර්ගවලට එළඹීම පිළිබඳව කල්පනා කරන්නයි කියන කාරණය.